ලංකාව පරාදුනා දෙවනි T20 එක මොකක්ද වාට තරඟය ගැන කියන්න තියෙන්නේ මොනවද වාට හිතුනේ ඇත්තම කිව්වොත් අයිය අපේ ෆීල්ඩින් සෙටින්ස් අර ගොඩක් අවුල් ගියා ෆීල්ඩින් අවුල් ගියා මම අපි දැක්ක මැච් එක බලනකොට අපේ ඒ කියන්නේ අපේ වීක්නස් වලට ඒගොල්ලෝ ගොඩක් බැක් කරා ඒ කියන්නේ එයාලගේ බෝලර්ස්ලා අපි දැක්ක හර්දික් පාණ්ඩ්‍යා බෝල් කරනකොට ලෙග් එකේ ෆීල්ඩර්ස්ලා හතර දෙනෙක් දාගෙන හිටියා ගොඩක් වෙලාවට අපි දැක්ක චරිත් අසලංක කමිදු මෙන්ඩිස් කුසල් පෙරේරා ගහන්නෙම ස්ලොක් ස්වීප් එක ෆුල් එක ඒ කියන්නේ ලෙග් එකට හතර දෙනෙක් දාලා තියෙනකොට අපි අපේ කට්ටියගේ වීක්නස් එක දැන දැනත් අපි ඒගොල්ලෝ ඒ ප්ලෑන් එක හැමම එක්සිකියුට් කරා අපි ඒගොල්ලන්ගේ අපි දැක්ක කමිදු මෙන්ඩිස්ලා ගොඩක් විකට්ස් ගියේ එතනින් ආය අපි තව දෙයක් දැක්කා හැමෝම දන්නවා සූර්ය කුමාර් එහෙම එයාගේ ස්ට්‍රෝම ෂොට් එක තියෙන්නේ ගොඩක්ම ස්වීප් එක පැඩල් ස්වීප් එතකොට ඒ වගේ අන්සෙටල් කරන ප්ලේ කෙනෙක් සාමාන්‍යයෙන් බෝලේ හයියෙන් දාන්න සූර්ය කුමාර් ගහන්නෙම අප්සෙට් කරන ෂොට් ගහන්නේ පිටිපස්සට තමයි ගොඩක්ම වදින්නේ දැන් පොඩ්ඩක් කතා කරමු අපේ වෙමෙන්ස් ටීම් එක දින්නනේ මේ මොනවා වුණත් ඒක ගැන චුට්ටක් ගැම්මෙන් කතා කරමු මල්ලි එන්න මේ ටීම් එකට සපෝට් එකක් දෙන්න චමරේතුළු ටීම් එකට පොඩ්ඩක් කියන්න ඇත්තටම කිව්වොත් අයියා අද විමෙන්ස් ටීම් එකේ මැච් එක අපිට බලන්න යන්න තිබ්බ වෙලාවේ අපේ කොල්ලෝ ටිකේ වැඩ බලන්න තමයි අපි ටිකට් දාලා තිබිලා ආවේ ඒ වුණාට හිතුවෙත් නැති හේතුවට අපේ විමෙන්ස් කට්ටිය විමෙන්ස් ටීම් එක මේ ෆයිනල් එකට ආවා චමරි යතවත්තු කියන්නේ ක්‍රිකට් නේම් එක බ්‍රෑන්ඩ් එකටම ගෙනියපු සනත් ජයසූරියගේ ෂොට් ගහපු ඒ කියන්නේ ෂොට් පවා තියෙන මාර ටැලන්ටඩ් ප්ලේයර් කෙනෙක් යා සනත් ජයසූරිය සිහි කරපු ප්ලේයර් කෙනෙක් විදිහට මම චමරි යතවත්තුව දකිනවා චමරියක්කට වෙරි රෙස්පෙක්ට් අපේ පැත්තේ ඉන්නේ ගොකරල්ලේ ඉන්නේ ඇත්තරම වෙරි රෙස්පෙක්ට් මොකද කිව්වොත් එහෙම මේ වෙනකන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මම හිතනවා ජාතික තලයටම උස්සන්න පුළුවන් මේ ක්‍රීඩිකාව චමරි යතවත්තුව කියන්නේ බොහොම ස්තුතියි මල්ලියනම් බොහොම ස්තුතියි ගොඩක් ස්තුතියි අයියා